අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තන වෙත කබ්‍රල්ගේ සයමාසික ප්‍රතිපත්තිය එලිදක්වයි අත්‍යවශ්‍ය නවන ද්‍රව්‍ය සඳහා වූ මහ බැංකු තැන්පතු ඉවත් කරයි බැංකුවල ණය සහන ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 15,000ක් දේපල සහ වාහන අත්පත් කර ගැනීම මාස 6කට තහනම් පීඩාවටපත් ණය හිමියන්ටත් සහන මසකට අධික කාලයක් පුරා පැවති නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට සීමාවන්ට යටත්ව රට විවෘත වෙයි නගර වෙත ජනතාවගේ පැමිණීමේ වර්ධනයක් ඉදිරි සතිවල ජනතා හැසිරීම අනුව සීමාවන් පැනවීම හෝ ඉවත් කිරීම යලිසලකා බලන්න සූදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියයි राज्य सेवकीन सेवेट केंदवी में चक्रलेखे निकुत वेई आसन गणनट मगीन गेन यायतुई नेतनाम वेडवरदिन बव राज्य अमति दिलुम कियाई दुम्रिय नेति निसा वेडिपुर बस योदवनवा लंगम सभापति कियाई लोक लमा दिनय सह वेडिहिटी दिनय अदाई सियत टीवी अद दिनय लमाइन वेनुवेन वेन कराई मे दरुवन सह वेडिहिटियन कागिद सियत अपे हेलिदरव्व ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමාවන් වහාම ඉවත් කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා. එහෙත් ව්‍යාපාරිකයන් සහ ආනයනකරුවන් දැඩි වගකීමෙන් ක්‍රියා කළ යුතු බවයි අද පෙරවරුවේ මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කළේ. ඒ ඉදිරි 6 මාසයේ සඳහා වන මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කරමිනුයි. ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ ඩොලර් බිලියන 5ක සංචිතයක් බවද ඔහු ප්‍රකාශ කළා. ඉදිරි මාස 6ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සකස් කළ නව සැලසුම මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අද පෙරවරුවේ ප්‍රකාශ කළා. මෙහිදී මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනයේදී පනවා තිබූ 100%ක ආන්තික මුදල් තැන්පතුව වහා ඉවත් කරන බවයි. නමුත් ව්‍යාපාරිකයන් සහ ආනයනකරුවන් මෙය අවභාවිතා නොකළ යුතු බවද ඔහු අවධාරණය කළා. මම මේ අවස්ථාවේදී ආනයනකරුවන්ට විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ආනයනය කිරීමට උත්සාහ කරන්නට එපා. මොකද එහෙම කරන්න නැතුව දැනට තියෙන තත්ත්වය අනුව කරගෙන ගියා නම් හැමෝටම ඇතිවෙනට විදේශ විනිමය තිබෙනවා. අපි ඒත් එක්කම රජයට කියා සිටිනවා ඕනෑම අපනයනයක් බවට පත් වෙන්නේ මේ අපනයන අන්තිමටම රුපියල් බවට පත්වීම හරහා. රුපියල් එන්නට ඕනේ රටට. ඒ නිසා තමයි රජය මේ අපනයන කරුවන්ට විශේෂ සහන ආකාරයට බදු සහනයක් ලබා දෙන්නේ. බදු ගෙවන්නේ 128ක නම් 114 බවට පත් කරන්නේ පදනම මත. දැනට ලබා දීලා තිබෙන ණය පමා කිරීම ඒ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය වෙනවා නම් ද්‍රවශීලතාවය ඒ ද්‍රවශීලතාවය ලබා දෙන්නට මහ බැංකුව ඉදිරිපත් වෙනවා. ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ ඩොලර් බිලියන 5ක සංචිතයක් බවද ඔහු ප්‍රකාශ කර සිටියා. ආනයනයේදී ලබන වසරේ මුල් කාර්තුව වන විට 6.5%ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම ඉලක්කය වන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා. අපි සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා පිට රටවල් වලින් ඉඳලා ශ්‍රී ලංකාවට මුදල් එවනකොට සාමාන්‍ය බැංකු ක්ෂේත්‍රයෙන් තිබෙන පද්ධතිය පාවිච්චි කරලා මුදල් එවන්නට කියලා පිට රටවල් වලට යන අයට තමන්ගේ මුදල් ගෙනියන්නට ලබා දීලා තියෙන සහන දිගටම ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා ජනවාරි 1 වෙනිදා ඉඳලා ඉගෙනීම සඳහා සහ සෞඛ්‍ය සඳහා මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සියලු දෙනාටම තමන්ට මේ මුදල් ලබා දීමටත් අපි කටයුතු කරගෙන යනවා. බොර්තෙල් සම්බන්ධයෙන් සැකයක් තබා නොගන්නා ලෙසද මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා. රටේ බොර්තෙල් බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් සපයමින් විදේශ විනිමය වෙළඳපොළ වෙත ද්‍රවශීලතාව වැඩි කිරීමට අපි යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. සැකයක් තබා ගන්න අවශ්‍ය නැහැ. බොර්තෙල් හිඟයක් හෝ ගෑස් හිඟයක් හෝ ඒ වගේ කිසි දෙයක් සිදු වෙයි කියලා මුදල් නැතිකම නිසා මහ බැංකුව ඒකට කටයුතු කරන බවට මාද තපත් මෙහිදී කියා සිටිනවා. කොරෝනා වසංගතයේ හේතුවෙන් පීඩාවටපත් ණයගැතියන්ට ලබා දෙන සහන පිළිබඳවද මෙහිදී මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් තමන්ගේ පැරණි ණය සහ පැරණි පොලිය ඒත් එක්කම නව ණය සහ නව පොලිය ගෙවද්දී ඇහෙන පීඩණයකට ලක් වෙන්න පුළුවන් කියලා. ඒ අයට සහනයක් ලබා දීම සඳහා රුපියල් මිලියන 15,000ක් අපි වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ මාස 6 තුලදී පරාතේ එක්සිකියුෂන් එක හරහා දේපල පවරා ගැනීම අපි බැංකුවලට ඉල්ලීමක් කරලා ඒක නොකර සිටින්නේ කියලා. ඒත් එක්කම වාහන
නැවත පවරා ගැනීමත් අත්හිටුවන්නට කියලා ඊළඟ මාස 6 තුලදී අපි සියලුම බැංකු සහමූලී ආයතන වලට උපදෙසක් දෙනවා. අපි සියලු දෙනාම තේරුම් ගන්නට අවශ්‍යයි අපි මේ යන ගමන අපි යා යුත්තේ එකතු වෙලා අරමුණක් තියනට ඕනේ රට වෙනුවෙන්. අපි මේ කාලය තුලදී වගකීමකින් මේ කටයුතු නිරත වෙන්න ඕනේ කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්නට කැමතියි. 2022 අවසන් වෙන විට අපේ රට අලුත් මාවතකට හැරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට ඒ කරගෙන යන වැඩ කටයුතු සියල්ලම ඉතාමත් පැහැදිලි ලෙස අපිට ඉදිරියට යන්න පුළුවන් කියන එක තමයි අපේ මතය. ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි. මෙවර ලෝක ළමා දින තේමාව සියල්ලට පෙර දරුවන් යන්නයි. අප සියත නාලිකාවද අද දිනය වෙන් කරන ලද්දේ ළමයින් වෙනුවෙන් පමණයි. දරුවන්ගේ හඬට ඉඩ දීම අපේ අරමුණයි. එක්දහස් නවසිය පනස් හතරේදී රටවල් දහතුනක් ළමුන් වෙනුවෙන් දිනයක් ප්‍රකාශ කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් ඉල්ලා සිටියා. යනු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මේ සඳහා නොවැම්බර් 20 දිනය තෝරාගත් අතර සෑම රටකටම ළමුන් සඳහා දිනයක් තෝරා ගැනීමට අවසර ලබා දුන්නා. යනු අපේ රටේ ඔක්තෝබර් 1වනදා ලෝක ළමා දිනය සමරනු ලබනවා. අද දින ලෝක ළමා දිනයේ ශ්‍රී ලංකාවේ තේමා පාඨය වනුයේ සියල්ලටම පෙර දරුවන් යන්නයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ ප්‍රගතිශීලී රජයක් වශයෙන් සුරක්ෂිත පරිසරයක් තුළ ඔබේ දරුවාට අවශ්‍ය සේවා පහසුකම් සහ අවස්ථා සලසා දීම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි යථාර්ථයක් බවට පත් කරමින් සිටින බවයි. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ලෝක ළමා දිනය සම්බන්ධයෙන් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා නිවසට සීමා වී සිටින දරුවන් මානසික දවන්ට ලක් නොවන අයුරින් රැකබලා ගැනීමට උනන්දු වන ලෙසට වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ළමා දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මේ මහතා පවසන්නේ දරුවන් සම්බන්ධයෙන් සකසා ඇති විශ්ව ළමා අයිතිවාසිකම් සම්මුතියට අනුව දරුවන්ට වෙනස් කොට නොසැලකීම දරුවාගේ උපරිම යහපත පැවැත්ම හා සංවර්ධනයට ඇති අයිතිය ළමයාගේ අදහස් වලට ගරු කිරීම යන මූලධර්ම සුරක්ෂිත කිරීම කිසිම හේතුවක් මත උල්ලංඝනය නොකළ යුතු බවයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ළමා දිනේ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඕනෑම සමාජයක් විසින් සිය දරුවන් පිළිබඳව කරනු ලබන කැපකිරීමේ ප්‍රමාණය විසින් එම සමාජයේ අනාගත ස්වરૂපය නිශ්චිතවම තීන්දුව කරනවා. මේ අතර ජාතික ළමා දින වැඩසටහන අද මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මේ අතර සියත ටීවී අප නාලිකාවද අද දින ළමයින් වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන විකාශය වූ සියත පිම්විල වැඩසටහනද වෙන්ුණේ ළමයින් වෙනුවෙන්. එමෙන්ම අද උදෑසන දරුවන් වෙනුවෙන් වැඩසටහන් රාශියක් පැවැත්ුණා. අද රාත්‍රියේ පැවැත්වෙන ස්ටාර් වෝස් වැඩසටහනද වෙන් කර ඇත්තේ ළමයින් වෙනුවෙන්. එමෙන්ම අද ලෝක වැඩිහිටි දිනයද ළමා දිනයට සමගාමීව පැවැත්වෙනවා. 1982 වියනාහිදී පැවති ලෝක වැඩිහිටි දින මතය සම්බන්ධයෙන් පැවති සමුළුවකගත් තීරණයක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක වැඩිහිටි දිනය නම් කර තිබෙනවා. මෙවර ශ්‍රී ලංකාවේ වැඩිහිටි දින තේමා පාඨය වනුයේ සියලු වයස්කාණ්ඩ සඳහා ඩිජිටල් තාක්ෂණය යන්නයි. අද මාධ්‍ය පුරා දක්නට ලැබෙන්නේ ළමයින් සහ වැඩිහිටියන්ගේ ජීවිත නංවාලීමට අපේක්ෂිත සැලසුම්. සෑම රජයක්ම කුමන හෝ යහපත් දෙයක් දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් කර ඇති බව අප ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් බොහෝ විට දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ සැලසුම් සුදුපාට කඩදාසි වලට සීමා වන අයුරු අප දැක තිබෙනවා. ළමා දින සහ වැඩිහිටි දින සමරන්න මිලියන ගණනින් මුදල් වැය කරන අයුරු අපේ රටට අමුත්තක් නෙවෙයි. දශක දෙකක පමණ සිට සාමාන්‍ය මිනිසුන් දකින එහෙත් දේශපාලන බලධාරීන් නොදකින ළමයින් සහ වැඩිහිටියන් පිළිබඳ කතාවක් නැවත මතක් කරන්නට අද අපට සිත් වුණා. ජංගම දුරකථනයෙන් පටිගත කළ ඒ කතාව දැන් අප දරුවන්ට හරි ආදරේ වැඩිහිටියන්ටත් ඒ ආදරේ එහෙමමයි.
හොඳමදී දරුවන්ට දෙන්න හැම මවකම පියෙකුම සෑම උත්සාහයක්ම දරනවා. ඒ වගේමයි හැම දරුවෙකුම තමන්ගේ අම්මා තාත්තට බැරි කාලේ බලා ගන්න දැඩි උත්සාහයක් දරනවා. අපේ සංස්කෘතියේ වැඩිහිටියන් තම අවසන් කාලයේ ගෙවන්නේ දරුවන් එක්කමයි. තම මොනුපුරන් මිනිපිරියන් එක්කයි. කාර්ය බහුල සමාජය තුල ගෙවුණු දශක දෙකක කාලේ අපේ රට ඇතුළත වැඩිහිටි නිවාස විශාල සංඛ්‍යාවක් බිහි වුණා. අද සමහර වැඩිහිටියන් ජීවිත ගෙවන්නේ වැඩිහිටි නිවාසවල. එය වෙනමම කතා කළ යුතු මාතෘකාවක්. මීට පෙර නොවූ විරු ආකාරයට ගෙවුණු දශක දෙක තුල ළමා නිවාසද බොහෝ සංඛ්‍යාවක් ඉදි වුණා. දෙමාපියන් නැති දරුවන් සේම දෙමාපියන් ඇති දරුවන්ද ළමා නිවාසවල සිටීමද ගැඹුරින් විමසා බැලිය යුතු කාරණාවක්. වැඩිහිටි නිවාසවල වැඩිහිටියන්ට සේම ළමා නිවාසවල දරුවන්ටද අවම රැකවරණය හෝ ලැබෙනවා. නොතිමි ඉන්න අවුවට වේලෙන්නේ නැතුව ඉන්න රස බොජුන් නැතත් කුස ගින්න නිවා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ළමා නිවාසත් නැති වැඩිහිටි නිවාසත් නැති මේ අය කවුද? මේත් කාගේ හෝ මවක් පියෙකු හෝ සහෝදරයෙකුයි. දිවා රැ කියලා වෙනසක් නැතුව මහමග සිංගමන් යදින්නේ ඇයි? මේ පුංචි දරුවන් කාගේද? ඒ රාත්‍රියේ 9ට පමණ ටවුන් හෝල් හිදී අපදුටු දර්ශනයක්. කාගෙන් හෝ ලැබුණු බත් පාර්සලයක් මහපාරේ අයින් ඉඳගෙන තම දරුවන්ට කවනවා. මේ අය සංවිධානාත්මකව මෙහෙවනවද නැද්ද කියන එක කතා කරන්න අද අපට මේ මොහොතේ අවශ්‍යතාවයක් නැහැ. අපේ රටේ වැඩිහිටියන් සේම දරුවන් ගැන කතා කරන්න වග කියන්න ඕන ආයතන රාශියක් තියෙනවා. ළමා හා කාන්තා කාර්යංශයේ සේම මැති ඇමතිවරුන් කී දෙනෙකුනම් තනතුරු දරපු රටක් දෙමේ. හැබැයි ඒ අයගේ වාහන කලර් ලයිට් ළඟ නතර වෙන්නේ නැහැ. වීදුරු අඳුරු නිසා නතර වුණත් හරියට පේන්නේ නැතුව ඇති. මේ වැඩිහිටියන්ගේ ජීවිත වෙනස් කරන්න සිදු කළ යුත්තේ කුමක්ද කියලා අප යෝජනා කරන්නේ නැහැ. ඒ වැඩිහිටියන්ට තම ජීවිත පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඇති නිසා හොඳම දේ දරුවන්ට දෙන්න හදන අපට මේ විදිහට මහමග උරුම වූ දරුවන් ඉන්න විදිහක් නැහැ. ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨ නායකයෙකු නෙල්සන් මැන්ඩෙලා වර ප්‍රකාශ කළේ දරුවන්ට සලකන ආකාරය මත ඒ සමාජයේ අධ්‍යාත්මය පිළිඹිඹු වන බවයි. මේ දරුවන් ඇත්තටම අයිති කර ගහගෙන ඉන්න මේ දෙමාපියන්ට නෙවෙයි. දරුවන් පිළිබඳ අයිති ඇත්තේ අපේ රටේ අධිකරණයටයි. මහමග සිටින දරුවන්ව නීතිය බහරයටගෙන අඩුම ගානේ SOS ගම්මාන තුල හෝ අලුත් ජීවිතයක් ලබා දෙන්න කියලා අප බලධාරීන්ට ආයාචනය කරනවා. ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 58ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12964ක් දක්වා ඉහළ ගියා. මාසයකට අධික කාලයක් දෙවේන පුරා පැවති නිරෝධායන ඇඳිරි නීතිය අද අලුයම 4ට ඉවත් කෙරුණා. ඒ සෞඛ්‍ය සීමාවන්ට යටත්වයි. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. දින 41ක කාලයක් පැවති නිරෝධායන ඇඳිරි නීතිය අද අලුයම 4ට ඉවත් කෙරුණා. රට තුල පැවති COVID-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අගෝස්තු මස 20 වනදා රාත්‍රී 10 සිට දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළා. නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ නිකුත් කර තිබුණා. නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් වුවද පළත් අතර සංචරණ සීමා තවදුරටත් අකණ්ඩව ක්‍රියාත්මකයි. මෙතර රට විවෘත කිරීමෙන් පසු වර්තා වන ආසාදිතින් සහ කොවිඩ් මරණ සැලකිල්ලට ගනිමින් තවදුරටත් සීමාවන් පැනවීමට හෝ නව සීමාවන් පැනවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මෙම සීමාවන් ඇතුළත විවෘත කරද්දී එම සති දෙක ඇතුළත වර්තා වෙන රෝගීන් ප්‍රමාණය වර්තා වෙන මරණ ප්‍රමාණය අනුව ඕනෑම මොහොතක අපි නැවත වරක් අපි සීමාවන් වැඩි කරන්න හෝ නැත්නම් වෙනත් සීමාවන් දාන්න අපි හැකියාව තියෙනවා. මේ සංචරණ සීමා ලිහිල් කිරීම මගින් අපිට මතුවෙන්න පුළුවන් බරපතල තත්ත්වය ඇතිවන්නට ඉඩ නොදී කටයුතු කිරීමට අපි සියලු දෙනාටම වගකීමෙන් කටයුතු කිරීමට මේක හොඳම අවස්ථාවක්. දැන් අපි කේතු ආරක්ෂිත ක්‍රියාවලියන් වලට අවධානය යොමු නොකර නැවත නැවතත් කරනවා නම් මේ රටක් හැටියට ඉදිරියේ යෑමේදීත් ගැටලු මතුවෙනවා.
ඒ අපි කරන ඉල්ලීමට අනුව මහජනතාව හැසිරෙනවා නම් ඔවුන්ටත් ඒ වගකීම ඉටු කරනවා නම් අපිට ඉදිරියේදී කොවිඩ් 19 රැල්ලක් නැවත වර්ධනය වීම වළක්වා ගන්න පුළුවන් වෙයි. නිරෝධායන ඇඳිර නීතිය ඉවත් කිරීමත් සමග දිවයින පුරා නගරවල අද උදෑසන පැවතී තත්ත්වයයි මේ. බොහෝ නගරවල පැවතුනේ ජනකීර්ණ තත්ත්වයක්. ආසන ගණනට මගින් රැගෙන නොයන බස් රථ අත්අඩංගුවට ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුකම මහතා ප්‍රකාශ කළා. පොදු ප්‍රවාහනයේ වැරදි විදිහට අපි භාවිතා කෙරුවොත් නැවත මේ රෝගීන් ගාන වැඩි වෙලා අපිට රට වහන තත්වයට පත්වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා විශේෂයෙන් බස් රථ හිමියන්ට තදබල නීති අපි සහරඳෙනවා වගේම ජනතාවගේ පැත්තෙන් කල්පනා කළා තදබල නීති අපි දාලා තියෙනවා. පොලිස්පතිතුමාට අපි ඊයේ දැනුම් දීමක් කෙරුවා ආසන ගානට වැඩිය මගින් ප්‍රවාහනය කරුත් එක මගියෙක් හරි ඒ බස් රථ අත්අඩංගුවට අරගෙන පොලිසිය සන්තකයේ නැවත දැනුම් දෙන තුරු තබා ගන්නයි කියලා. ඔන්නේ දුම්රිය ධාවනය කරන්නේ නැහැ. අපිට අවසර දුන්නේ නැහැ. තව සති දෙකක් යනකම් කිසිදු දුම්රියක් ධාවනය කරන්න. සෞඛ්‍යංශයේ උපදෙස් මත සති දෙකකින් දුම්රිය ගමන් වාර ආරම්භ කිරීම ප්‍රමාද කිරීමට තීරණය කර කලබලපෙ දැන්නුවා ඒ අනුව දුම්රිය ගමන් ආරම්භ කිරීම සති දෙකකින් කල් දැමීමට දෙපාර්තමේන්තුවට සිදු වුණා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකින්ගේ නිවාඩු ආරම්භ කරලා ඔවුන් සියලුම දෙනාට සේවයට වාර්තා කරන්න කියලා නිවේදනයක් නිකුත් කරා. අවශ්‍ය පරිදි බස් රථ යෙදවීමට අවශ්‍ය පියවර ගැනීම සඳහායි එවැනි තීන්දුවක් ගන්න ලැබුවේ. දුම්රිය ගමනාගමනය සති දෙකක කාලයකට නවතලා තියෙන නිසා අපිට සිදු වෙලා තියෙනවා දුම්රිය මගින් එන වගින්ට ප්‍රවාහන පාසුකම් සලසන්න. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවත් සමග සාකච්ඡා කරලා අපි වෙරළමඩ මාර්ගයේ අලුත්ගම සිටත් මීගමුව සිටත් ඒ වගේම අඹේපුස්ස මීරිගම වේයන්ගොඩ ගණේමුල්ල වගේ ප්‍රදේශවල ඉඳලා විශේෂ බස් රථ යොදවන්නට කටයුතු කරලා තියෙනවා. අද සිට රාජ්‍ය සේවයේද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර සේවකයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සිය රැකියා ස්ථාන වෙත පැමිණි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මෙතර රාජ්‍ය ආයතන සඳහා කාර්ය මණ්ඩල කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය සේවා පළත් සභා සහ පළත් පලන අමාත්‍යංශයේ ලේකම් ජේජේ රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කර තිබුණා. පාලනය අහෝසි වීමත් සමග සහල් මිල ඉහළ ගොස් තිබෙනවා. එසේම තවමත් වෙළඳපළේ සහල් හිඟයි. විවිධ අවස්ථාවල රජය සහල් සහ ඒ සඳහා ගැසූ ගැසට් මල්වත්තේ අලෙවිවන සමහර තේරුමක් නැති ගීත ඇතුළත් කැසට් වගේ තත්වයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් සහල් සඳහා අවසානයේ පාලන මිල තීන්දුව කළේ මහමෝල් හිමියන්. දැන් සභාතමෝ සතුටින් විසිර ගියහ කියලා තමයි බැලූ බැල්මට අපට කියන්න වෙන්නේ. මේ සමස්ත භාණ්ඩ හිඟිය සහ වෙළඳපළ හැසිරීම පිළිබඳ අප අද තබන සටහන. කොවිඩ් වසංගතයේ හේතුකටගෙන ලෝකේ පුරා බොහෝ රටවල් විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් සහ මුහුණ දෙන බව සත්‍යයක්. සමහර දිලිඳු රටවල් නිසි කළමනාකරණය තුළින් අවශ්‍ය ඉලක්ක ජයගනිමින් සිටිනවා. අපේ රටට ඇත්තටම වැරදුනේ සහ වරදින්නේ කළමනාකරණයක් නැති නිසයි. සහල් ඇටෙන් සීනි ඇටෙන් පරිප්පු ඇටෙන් හරි හොරා කන්න හදන නිසයි. පසුගිය කාලය පුරා සහල් හිඟයක් ඇති වුණා. මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගියා. ඒ අවස්ථාවේ බොහෝ දේශපාලනඥයින්ගේ පම්පෝරි කතා අප අසා සිටියා. සහල් මිල පාලනයට හරියටම නිලය අල්ලන්න හයිය තිබුණේ ගොවින් අතවත් රජය ගාවත් නෙවෙයි. අපේ රටේ ගොවියගේ වීටික තොග පිටින් තුට්ටු දෙකට අරගෙන සහල් බවට පත් කරලා ගබඩා කරන්නේ මහා මොහොල් හිමියන්. මේ මහා මොල් හිමියන් දශක කිහිපයක් පුරා කලේ වී මිල දීගෙන සහල් කරලා අලවි කරන එක. තුට්ටු දෙකේ ලාභයකට මෙවන් ව්‍යාපාරයක් විශාල කාලයක් පවත්වගෙන එන්න විදිහක් නැහැ. මහා මොල් හිමියන්ට කෝටි ප්‍රකෝටිපතියන් බවට පත් වෙන්න පුළුවන් කමකුත් නැහැ. සෑම රජයක්ම අඩු වැඩි වශයෙන් මේ මහා මොල් හිමියන් ළඟ ධන ගහලා තියෙනවා. අද වත්මන් රජයටත් එසේ ධන ගසන්න සිද්ධ වුණා. ඒ වී මිලදීගෙන සහල් බවට පත්කොට ගබඩා කිරීමේ ශක්තිය සහ අලෙවි කිරීමේ නිවැරදි ජාලයක් එකදු රජයක්වත් සතු වුණේ නැහැ. තිබෙන ටිකක් දුර්වල කලවනාකරණයේ සහ යටි මඩි ගැසීමේ උපන් පුරුද්ද නිසා බිඳ වැටලයි තියෙන්නේ.
එදා සිට අද දක්වා බොහෝ මැති ඇමතිවරුන් හැමදාම කියන කතාවක් තියෙනවා. මිල පාලනයට උත්සාහ කරන්නේ සහ ගැසට් ගහන්නේ පාරිභෝගිකයා රැක ගැනීමට කියලයි. අද වෙනකන් රැකගත්ත පාරිභෝගිකයෙකු හෝ ගොවියෙකු අප දැක නැහැ. හැමදාම ගොවියා මඩ සෝදමින් ඉන්නවා. ණය වෙනවා, ණය ගෙවනවා, යලි වගා කරනවා. මඩ සෝදනවා මිස රජ වෙලා නැහැ. රැකගත්ත පාරිභෝගිකයෙකුත් නැහැ. පාරිභෝගිකයාට අන්තිමට සිදුවන්නේ වැඩි කළ මිලට සහල් සීනි හෝ වෙනත් ඕනෙම ආහාර ද්‍රව්‍යයක් කුසගින්න බඩගින්න නිසා මිලදී ගන්ටයි. දැන් හාල්වල අවසන් කිලෝ එකේ බර පාරිභෝගිකයා මතයි. සීනිවල අවසන් කිලෝ එකේ බරත් පාරිභෝගිකයා මතයි. අද හෙට වැඩිවන දැනට ඇත්තේම නැති කිරිපිටි කිලෝවක බරත් අවසානයේ ජනතාවගේ හිස මත වැටෙනවා. අවසන් වශයෙන් අපට කියන්ට ඇත්තේ මහමෝල් හිමියන් ළඟ කිරිපිටි ආනයන කරුවන් ළඟ ගෑස් ගෙන්වන අයගේ ගෑස් ළඟ නතර වූ සියලු දෙනාටම සබහතුමෝ සතුටින් විසිර ගියහ කියන වාක්‍ය පමණයි. වර්තමාන කිරිපිටි එංගේ තියෙන ඉතින් ගන්න සල්ලි නැති එකනේ ප්‍රශ්න තියෙන. වරායට ගෙනල්ලා තියෙනවා වරායෙන් ඔන්න. දැන් ඒවා බංගලාදේශයට යවන්න හදනවා. මේක හැමදාම තියන් ඉන්න බෑ බීහල් වගේ. අපිට ඉතින් දුකයි දුකයි. පොඩි කට්ටිය කිරි නැතුව ඉල්ලනකොට අපි කොහෙන් දෙන්නේ? ඒ ඇවිල්ලා පොළොවේ හිටියා කිරිපිටි නැහැ කිව්වා. අදාව අද බඩු නැහැලු ලැබන සතියෙන්නේ. අපිට වැඩි පොඩි අයන තමයි කිරිපිටි වල ප්‍රශ්න බලපාන්නේ. කිරිපිටි නැහද? මොනෝ කරන්නේ ඉතින් ගවල් වල යනවා. මේ ආණ්ඩු සෘජුව මැදිහත් වෙන්න ඕනේ මේ ප්‍රශ්නෙට. එහෙම නැත්නම් කවදාවත් මේ රටේ ජනතාවට හාල් ප්‍රශ්නෙ විසඳුමක් නැහැ. මේ හාල් හිගේ නිර්මාණය කරේ රජයේ ඕනෑකමයි. මෝල් හිමියට උමනා විදිහට මිල පාලනය කරන්න දෙනවා නම් ආණ්ඩුවක මොකටද මේ රටට? ඇත්තම මේ රජයේ ක්‍රමවත් විදිහට පාලනයක් තිබ්බනම් මේ හාල් අර්බුදයේ කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මේක මහ ජනතාවට දෙන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. ව්‍යාපාරිකයෝ නිකන් මිල ගණන් තීරණය කරනවා. ඇමතිවරුන්ට අහක බලාගෙන සිද්ධෙන්න වෙලා තියෙනවා. මේක මොකක්ද කියන එක මට තේරෙන්නේ නැහැ. පෙර රජේවල් පවා මෙවට වක් කියන්න ඕනේ. ඉතින් අපිට හාල් කිලෝ එකක් දෙකක් අරන් වැඩක් නැහැ. හාල් මිටික් විතර ඕනනේ. හැම හෝටලයකම මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. සාහන ක්‍රමයකට හාල් ටිකක් දෙන්න. ඇත්තටම හාල් ප්‍රශ්න ලොකුම මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අපිට කඩේකට ගියත් මේ දෙන්න කිලෝ එකයි දෙකයි ඉතින් එහෙම අරගෙන අපිට ඇත්තටම වැඩක් නැහැනේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. මේ දිනවල පවතින අධික වර්ෂාපතනය සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල අයහපත් කාලගුණ තත්ත්වයක් වර්ධනය වී තිබෙනවා. තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ආනමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඒ අධික වර්ෂාවත් සමග ත්‍රිරෝද රථයේ මාර්ගයෙන් ලිස්සා යාමෙන් අනතුරට පත් ත්‍රිරෝද රථයේ ගමන්ගත් මිත්තනිය හා දියණිය රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. උඩවලව තනමල්විල මාර්ගයේ ටෙලිකොම් කාර්යාලයේ ආසන්නයේ විශාල ගසක් කඩා වැටී තිබෙනවා. අනතුරින් දුරකථන රැහන් පද්ධතියටද හානි සිදු වුණා. කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ වනාලියකු ප්‍රධාන මාර්ගයට ආසන්න වෙල්ලායක සිටියදී හමු වී තිබෙනවා. යම්කිසි ආබාධ තත්වයකින් පෙළෙන වනාලියා පිළිබඳව වනජීවී නිලධාරීන් දැනුවත් කර ඇති බව වාර්තා වනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා. යලිත් හමුයමු හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමග. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.